ආයුබෝවන් මෙන්න දැන් ලැබුණෝ තවත් උණුසුම් පුවතක් ඉන්දියාවේ සෑග්‍රීන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාධිතයන් පස් දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති වෛද්‍ය විද්‍යා ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. එම පණිවිඩය දැක්වන්නේ මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව AB 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතල හානි ගෙන දෙන බවත් එය දෙගුණයක වේගයෙන්කින් ව්‍යාප්ත වන බවයි. මේ වන විට ලෝපුරා සීග්‍රීන් පැතිරයන ඉන්දිය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිරයන නව ප්‍රභේදය නම් කර ඇත් AY.1 හෙවත් ඩෙල්ටා ප්ලස් නමිනි. දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලෝපුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වන දින ඉන්දියාව විසින් නිකුත් කළ කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්තා වී තිබෙනවා. මෙයට අමතරව කැනඩාව, ජර්මනිය, රුසියාව යන රටවල් වලින් වාර්තා වී තිබුණේ මෙම ප්‍රභේදයෙන් එක් රෝගියෙකු බැගිනුයි. එමෙන්ම නේපාලයෙන් රෝගීන් 2ක්, ස්විස්ලාන්තවලින් 4 දෙනෙක්, පෝලන්තයෙන් 9ක්, පෘතුගාලයෙන් 12ක්, ජපානයෙන් 13ක් සහ ඇමරිකාවෙන් 14ක් ලෙසින් ගෝලීයව රෝගීන් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් බියපළ කරන්නේ මෙම ප්‍රභේදය පවතින කොවිඩ් මර්ධන එන්නත කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවටයි. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.